දේවශ්‍රී කියන්නේ අපේ රටේ සංගීත ශාස්ත්‍රය තුළ සිටින සැඟවුණු ගීත කෝකිලාවියයි. 242 සංගීත කණ්ඩායම හරහා බොහෝ රසිකයන්ගේ ආදරය ලැබූ බිලී සහ දේවශ්‍රී විවාහ වීමත් සමග මේ දෙදෙනා ගැන කතාබහට ලක් වුණා. ඒ වගේම විවාහය වෙනුවෙන් දෙදෙනා එක්ව නිර්මාණය කළ ගීතය මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් මෙවර හදගස්මෙන් සංගීතලවේ ගීත කෝකිලාව වන දේවශ්‍රීද සිල්වා සමගත් අදහස් බෙදාගන්නට අප සිතුවා. මේ දිනවල මොකද වෙන්නේ? මේ දිනවල බොහොම සතුටින් හොඳින් කාලය ගත කරනවා. ඒ වගේම මේ දින කිහිපය තරමක් කාර්යබහුල ලෙස තමයි ගෙවන්නේ. ඔබ බිලී ෆර්නෑන්ඩෝ සමග විවාහ වීමෙන් ඔබේ රසිකයන්ව මවිතයට පත් කළා. ඇත්තටම වසර ගණනක් ඔබ දෙදෙනා අතර තිබුණු ඒ මිතුරුකම ආදරයකට පෙරළුණේ කොහොමද? ඇත්තටම ඒක ගොඩක් දිග කතාවක්. අපි දෙන්න අවුරුදු 17 වගේ කාලයේ ඉඳලා හොඳම යාළුවෝ. බිලීට මුල් කාලයේ ඉඳලම මගේ ගැන අදහසක් තිබුණා. නමුත් මගේ සිතේ එහෙම අදහසක් තිබුණේ නැහැ. කොහොම වුණත් අපේ ඒ කැමැති අකමැති අදහස් වලින් එහාට ගිය යාළුකම දිගටම තිබුණා. ලංකාවට පැමිණෙන කාලවලදී මම ඔහුත් සමග සංගීත ශාස්ත්‍රයේ වැඩ කටයුතු කළා. ඉතින් මම අවසන් වරට ලංකාවට ආවේ මගේ ජීවිතයේ බරපතල තීරණ කිහිපයක්ම ගත් කාලයක. ටිකක් සංසුන්ව මගේ ඔළුව හදාගෙන මව්පියන් සමග වැඩි කාලයක් ගත කරන්න මට අවශ්‍ය වුණා. හරියටම කියනවා නම් මම කවුද කියන දේ තීරණය කරන තැනකට මම ආවා. බිලී මගේ හොඳම මිතුරා වුණත් ඒ වන විට මගේ ජීවිතයේ 100%ක් මම ඔහු සමග බෙදාගෙන තිබුණේ නැහැ. ඒ නිසාම මම ගන්නා තීරණ ගැන ඔහු දැන සිටියේත් නැහැ. ඉතින් මම අවසන් වරට ලංකාවට පැමිණි අවස්ථාවේදී තමයි මම ඔහුට වචනයක් දුන්නේ. ඉතින් ඒ වේලාවේදී තමයි ඔහු දැනගත්තේ මම මගේ ජීවිතය ගැන යම් යම් තීරණ ඒ වන විටත් අරන් තිබෙනවා කියලා. ඒක ඇත්තටම සැලසුම් කරලා කළ දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ජීවිත අපට තේරුම් ගන්න අවස්ථාවක් එනවා කියන්නේ නිකන් නෙවෙයි. ඔබ දෙදෙනා විවාහය වෙනුවෙන් කළ ගීතය මේ වෙන විට බොහෝ ජනප්‍රිය වෙලා, ඉතින් ඔබ දෙදෙනා එක්ව සංගීත ශාස්ත්‍රය තුළගත් මුල්ම පියවර සාර්ථකයි නේද? අපි ඕනෑම කෙනෙක් ළඟ හොඳ නරක දෙකම තිබෙනවා. නමුත් බිලී සහ මම වැඩක් කරන්න පටන් ගද්දී අපි දෙන්නම ඉන්නේ එකම පිටුවක. ඉතින් වැඩවලදී අපි දෙදෙනා අතර මතභේද ඇති වෙන්නේ නැහැ. අපේ විවාහ දිනයේ වෙනුවෙන් සැකසුණු ගීතයේදී ඒ සැකසුණු ආකාරය, ඒ වචන වගේම සංගීතයේ සැකසීමේදී දෙදෙනාම එකම අරමුණක සිටියා. අපි දෙදෙනාට විවාහය දක්වා ලොකු කතාවක් තිබෙනවා. ඉතින් අපිට ඒ සමරන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසාම අපි ගීතේ සරලව ගායනා කළා. රසිකයන් මොන ආකාරයට ගීතේ පිළිගනීද කියලා ලොකුවට සිතන්න ගියේ නැහැ. නමුත් රසිකයන් තුළ අපට තිබෙන ආදරය දැනුනේ මේ ගීතයෙන්. ඇත්තටම ඔවුන් අපට මෙතරම් ආදරයක් දක්වනවාට අපේ රසිකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මහේෂ් දිනිපිටිය, ලෙලුම් රත්නායක වැනි ප්‍රවීණයන් සමග ඔබ බොහෝ කලක් වැඩ කළා. නමුත් ඔබේම ගීත ඇල්බම් එකක් එළි දක්වන්න බොහෝ කාලයක් ගත වුණේ ඇයි? ඒ කාලයේ බොහෝ වෙලාවට මම කළේ ක්ලෝස් ඉවෙන්ට්. ඒවා බොහෝ පිරිසක් අතරට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථා රසකටම මට සහභාගී වන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විවිධ සංගීතවේදීන් සමග වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ කාලයේදී මම හැදෑරූ ශාස්ත්‍රය වෙනස්. ඉතින් ඒ නිසාම අලුත් ගීත කරන්න අදහසක් මගේ ඔළුවේ තිබුණේ නැහැ. නමුත් සංගීතයට තිබුණු ආදරය නිසා එන එන දේවල් වලට සහභාගී වුණා හැරෙන්න මගේම ගීත එළි දක්වන්න මම කැපකිරීමක් කළේ නැහැ. පසු කාලයකදී තමයි එය මම කළ යුතුව තිබුණු දෙයක් කියලා වැටහුණේ. ඔබ රකිත, භාතිය සන්තුෂ් වැනි වෙනත් ආර්යයන්ගේ ගීත ගායනා කළ පිරිස් සමග වැඩ කළා. නමුත් ඔබ එවැනි ගීත ගායනයට යොමු නොවුනේ ඇයි? ඇත්තටම මම ටිකක් වෙනස් කෙනෙක්. හිතන පතන ආකාරයත් වෙනස්. ඒ වගේම මම ඔවුන් කළ ගීත නිතරම අගය කරන කෙනෙක්. නමුත් මම නිතරම ඉන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් එකත් එක්ක. මිනිස්සුන්ට හිතන්න දෙයක් තිබෙන ගීත කරන්න මම කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා මම කමර්ෂල් පැත්තට යොමු වුණා මදි කියලා හිතෙනවා. එය මම ඕනෑකමින් කළා කියන්නත් පුළුවන්.
කොහොම නමුත් විවිධ ආකාරයන්ගේ ගීත ගායනා කරන රැල්ලේ මම සිටියේ නැහැ. නමුත් අපි කැමති දේවල් දිගටම කරගෙන යන්න නම් ජනප්‍රිය රැල්ලේ දේ කළ යුතුයි කියලා පසු කාලයකදී මම තේරුම් ගත්තා. ඔබ බොහෝ පසුබිම් ගීත ගායනා කළ ගායිකාවක්. ඉතින් ඔබට ලැබුණු ඒ අත්දැකීම මොන වගේද? ඒ අත්දැකීම හරිම සුන්දරයි. මම සංගීතය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්නේ පසුබිම් ගීත ගායනයේ නිසා. අපට පැත්තක ඉඳලා සෑම දෙයක්ම ඉගෙන ගන්න පසුබිම් ගායනය තුලින් පුළුවන්. මම මගේ ජීවිතයට ඉන් බොහෝ දේ එක් කරගත්තා. එකපාරම ප්‍රධාන ගායිකාව වෙලා වේදිකාවට එනවාට වඩා පසුබිම් ගීත ගායනා කරමින් සංගීත ශාස්ත්‍රයට මුල ඉඳලා එන්න ලැබීම ගැන ලොකු සතුටක් තිබෙනවා. ජෑස්, රොක්, හිප්හොප්, ටෙක්නෝ වැනි ගීත අද කාලයේ බොහෝ රසිකයන් අතර ඊතරම් ප්‍රචලිත නැහැ. ඒ ගැන ඔබ මොකද හිතන්නේ? දැන් දැන් නම් මේ තත්ත්වය ටිකක් වෙනස් වෙමින් තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්නට ඒ කාලයේ ඉරාජ්, රනිඳු, ඉන්ෆාස්, අශාන්ති වැනි ගායක ගායිකාවන් බොහෝ සෙයින් මහන්සි වුණා. මම නම් දකින්නේ අපේ රටේ භූගෝලීය පිහිටීමත් මේට හේතුවක් වී තිබෙනවා. බොහෝ විට අපට ආසියාතික රටවල සංගීතයන්ගේ ආභාෂය නිතරම ලැබෙනවා. කොහොම නමුත් විවිධත්වය කියන්නේ සංගීතයේ ඇතුළේ තිබෙන ලස්සනම දෙයක්. හිප්හොප් වගේ සංගීතයක් අපි යහපත් අතට පෙරලා ගත්තොත් එහි කතා කිරීමට බොහෝ දේ තිබෙනවා. අපේ මනස තව ටිකක් විවෘත කරලා මේ ශාස්ත්‍රය දිහා බැලුවොත් අපට මේ සංගීතයත් හොඳින් විඳින්නට පුළුවන්. ඔබ එක්තරා රසික පිරිසකට සීමා වුණා කියලා හිතෙන්නේ නැද්ද? සංගීත ශාස්ත්‍රයේදී විවිධ තෝරා ගැනීම් තිබෙනවා. සෑම කෙනෙක්ම සෑම දෙයකටම කැමති විය යුතු නැහැ කියලයි මම නම් හිතන්නේ. මට කැමති අය කැමති වුණාවේ. ඒ වගේම මට අකමැති අය අකමැති වුණාවේ. නමුත් මම ගැන නොදන්න පිරිසක් සිටිනවා නම් ඔවුන් අතරට යන එක මගේ වගකීම. ඇත්තටම ඒ මගේ අවධානය ලැබිය යුතු දෙයක්. මගේ ගායනය ඇතුළේ මම හැමෝම දිනා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මම සින්දු රිලීස් කරන විටත් නිතරම කියන දෙයක් තමයි අකමැත්තෙන් අහන්න එපා කියන එක. ඒ වගේම මාව අහන පිරිසක් සිටීමත් සතුටුයි. කාලයෙන් කාලයට සංගීත ශාස්ත්‍රයේ විවිධ ස්ටයිල්ස් වල ගීත අසන්නට ලැබෙනවා. නමුත් ඔබ රැල්ලට ගීත ගායනා කිරීමට යොමු වුණේ නැහැ. ඒ ඔබේ සංගීත ජීවිතයට උණු අවාසියක් නොවේද? මීට වසර 10කට කලින් මම ගායනා කළ ගීත දැන් ගායනා කරන්නේ එදා ගායනා කළ ආකාරයට නොවේ. ඒ මගේ ජීවිතයට මම යම් දෙයක් එකතු කරන්න තිබෙන නිසා. නමුත් ජනප්‍රිය රැල්ල ගීතවලට හදිසියෙම යොමුවන්න මට ලොකු උවමනාවක් නැහැ. මම මගේ දක්ෂතාව හඳුනාගෙන තිබෙන නිසා මම ඒ අනුව හැඩගැහෙනවා. ඔබ සංගීතයේ හොඳින් හැදෑරූ කෙනෙක්. ඉතින් ඔබ ඉගෙනගත් දෙයින් සංගීත ශාස්ත්‍රයට අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද? සැබවින්ම මගේ අවංක අදිෂ්ඨානය එයයි. ගීතයක විෂුවල් එකක් ඇතුලේ සංගීතයේ වගේම රූපයත් අර්ථවත් වෙනවා නම් මම කැමතියි. අපේ මිනිසුන් සෑම දෙයක්ම එක වගේ බහර ගන්න සූදානම් නැති නිසා අලුත් දෙයක් ටිකෙන් ටික හඳුන්වා දෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් අපි බලමු. මෙවැනි තොරතුරු නිතර ලබා ගැනීමට අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනේ ක්ලික් කරන්න.